කිය පිළිගන්නවා අදත් හැමෝම එස්සේ වෙලා YouTube channel වැඩේදී අද වීඩියෝ අපි කතා ගන්න යන්නේ YouTube කරන ඒ වගේම YouTube වල ඉන්න අයට ගොඩක් වැදගත් වෙන දේවල්. ඒ කියන්නේ මේ ප්‍රශ්න මගෙන් ඕන තරම් කට්ටිය අහනවා, දාස් ගණන් දාසරයක් විතර මගෙන් මේ දේවල් අහලා දෙනවා. ඉතින් ඒ සම්බන්ධව තමයි අද අපි මේ වීඩියෝෙන් කතා ගන්න හදන්නේ. ඉතින් වීඩියෝ එක යන කලින් මතක් කරන මගේ channel එක තාම subscribe කරන්නේ නැත්නම් පාරක් වා subscribe කරන්න නැති නේද? ඒක click කරන්න. ඊට එහා පැත්තේ තියෙන bell එක click කරලා notification on තුනත් කරලා මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එන්නේ. එහෙනම් අපි අද වීඩියෝ එක සම්බන්ධව අහන ප්‍රශ්න වලින් ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ගොඩක් අය අහන්නේ මොන වගේ content ද YouTube වල දාන්න ඕන කියලා. ඉතින් මේක ගැන මම කෙටියෙන් කතා ගන්න. ඔයා වස්තිලා entertainment වස්තිලා මේ දවස්වල popular රට popular ඒ වගේ හින්දා ඔයා කවදාකවත් joke videos ගන්න යන්න එපා. ඔයාගේ talent එක ඒක නෙමෙයි නා. ඉතින් අනිත් පැත්තෙන් ගත්තාම ඔයාට සමහර හිතෙන පුළුවන් ටෙක් පැත්ත ගන්න. ඉතින් ඔයාලා ටෙක් මුකුත් දන්නේ නැත්නම් ඔයා ටෙක් කරන්න යන්න එපා. මොකද ඕන තරම් ටෙක් channels ලංකාවේ තියෙනවා. ඒ වගේම ඕන තරම් joke videos කරන channels ලංකාවේ තියෙනවා. ඉතින් ඒකකට ගියොත් ඔයාලට grow up වෙන්න ටිකක් අමාරුයි. මොකද දැන් ඒවා හැදිලා ඉවරයි. ඉතින් කවුරු ටච් කරමු නැති එකක් ඔයා ටච් කරන්න. ඔයා හිතන්නේ ඔයාට හොඳටම චිත්‍ර අඳින්න පුළුවන් කියලා. ඔයාට පුළුවන් YouTube වල ඔයා චිත්‍ර අඳින videos දාන්න, නැත්නම් ඒවා tutorials දාන්න. ඔයාට අනිවාර්යෙන්ම ඔයාගේ channel එක ඉතාමත් කෙටි කාලයකින් ගොඩ ගන්න පුළුවන්. මොකද කවුරුත් ටච් කරමු නැති පත්තක් හැමතිස්සෙම ටච් කරන්න ඔරිජිනල් කන්ටෙන්ට් දාන්න කොහෙන්වත් උස්සල දාන්න එපා. වැඩක් නැහැ දැම්මට ඔයාට කවදාකවත් මොනිටරේෂන් ඉන්න බය කරගන්න වෙන්නේ නැහැ. ඒ හින්දා ඔරිජිනල් කන්ටෙන්ට් දාන්න, ඔයාගේ ටැලන්ට් එක මුලින්ම හොයාගෙන ඒ ටැලන්ට් එකේ වීඩියෝස් ගන්න ඔයාට අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්. දෙවැනි එක තමයි මොනිටරේෂන්. ඒ කියන්නේ වීඩියෝස් වලින් සල්ලි හොයන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ මෙහෙමයි, ගොඩක් අය හිතන් ඉන්නේ YouTube එකේ වීඩියෝස් දාපු ගමන් සල්ලි හම්බ වෙනවා කියලා. ඇත්තටම නැහැ. මොකද ඒගොල්ලන්ගේ රූල්ස් වෙනස් වුණා. ඒගොල්ලෝ දැන් ඇත්තටම අපිට achievement එකක් මේ දීලා තියෙනවා. අපි ඒක පාස් කරොත් විතරයි අපිට monetization enable කරගන්න පුළුවන්. ඒකත් ලංකාවට support නැහැ. අපි ඒක US කියලා country එක වෙනස් කරලා තමයි හදා ගන්න ඕනේ. ඉතින් මම කතා ගන්නම් අපිට මොනවද ඒගොල්ලෝ දීලා තියෙන දේවල් කියලා. අපි මුලින්ම subscribers 1000ක් ගන්න ඕනේ. ඒ වගේම අවුරුද්දක් ඇතුළත. ඒ දෙවෙනි එක තමයි ඔයාගේ වීඩියෝස් පැය 4000ක් බලලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ views 4000ක් නෙමෙයි, පැය 4000ක්. ඔයාගේ වීඩියෝස් බලන්න මිනිස්සු පැය 4000ක් වැය කරලා තියෙන්න ඕනේ. ආසන්න වශයෙන් විනාඩි 240000ක් වගේ තමයි ආසන්න වශයෙන් ඔයාගේ වීඩියෝස් බලලා තියෙනවා. ඉතින් මේ දෙක ඔයා කම්ප්ලීට් කරයන් පස්සේ ඔයාට country එක change කරලා AdSense account එක මේ add කරලා ඔයාගේ AdSense account එක YouTube එකට connect කරලා ඔයාට පුළුවන් YouTube එක හරහා සල්ලි වාසන. හැබැයි ඊට කලින් ඔයාගේ channel එකේ monetization approval එකක් එන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ඔයාගේ channel එකට manual ඇවිත් ඔයාගේ channel එකේ content බලනවා. ඊට පස්සේ copyright ප්‍රශ්න තියෙනවාද කියලා බලනවා. ඒ ඔක්කොම බලලා තමයි ඔයාට approval එක දෙන්නේ. තුන්වෙනි එක තමයි views වලට කොච්චර ගේනවද. ඇත්තටම ඒක ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ලංකාවේ viewers ලට ගොඩක් ගෙවනවාඩි. ලංකාවේ views 1000කට, ඒ කියන්නේ ලංකාවේ කට්ටිය 1000ක් 1000ක් දෙනා videos video එකක් බැලුවොත්, කියන්නේ views 1000ක් ආවොත් ලංකාවේ ඇත්තටම ඩොලර් 750ක් ඩොලර් එකකට අඩු ප්‍රමාණයක් තමයි ගෙවන්නේ views 1000කට. එතකොට මෙහෙම chance එකක් තියෙනවා ලංකාවේ කට්ටිය ඉන්නවා පිටරටවල. ඉතින් ඒගොල්ලෝ ඔයාගේ videos බලන තත්ත්වෙට ඔයාලා හදාගන්න පුළුවන් වුණත් එහෙම ඔයාලට සාමාන්‍ය income එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ කියන්න ඕන YouTube වල එන්න බා කවදාකවත් ආපු ගාම සල්ලි හොයන්න බලාගෙන ඔයා එන්න. ඔයාට ඒක විනෝදාංශයක් විදියට මේ කවුරුත් මේ YouTube කරන කිසිම කෙනෙක් සල්ලි හොයන්න බලාගෙන ආපු අය නෙමෙයි 90%ම. එහෙම සල්ලි හොයාගෙන බලන්න, එහෙම සල්ලි හොයාගෙන ඒ සල්ලි වන්නම හිතාගෙන ආපු අයට වැඩි පැවැත්මක් නැහැ. උදාහරණයක් තමයි අශේන් වොක්ස්. ඉතින් ඔයගොල්ලන් පේනදි එයාට අන්තිමන වෙච්ච දේ. ඉතින් ඒ හින්දා ඔයා YouTube වල එනකොට අනිවාර්යයෙන්ම සල්ලි ගැන වැඩි හිතන්න එපා. ඔයා හිතාගෙන ඉන්න සමාජයට දෙයක් දෙනවා, රටට දෙයක් දෙනවා කියලා, ඒ වගේම ඔයාගේ විනෝදාංශයක් විදියට දෙයක් කරන්න හිතන්නේ. අනිවාර්යයෙන්ම ඔයාට දවසක ජයග්‍රහණය කරන්න පුළුවන්. ඊට පස්සේ දේ තමයි ඔයා කවදාකවත් ඔයාගේ මොටිවේෂන් එක නැති කරගන්න එපා. වීඩියෝස් දාද්දී views එන්නේ නැහැ, subscribers එන්නේ නැහැ. ඒතකොට ඔයා නිකන් මාර අවුල්, කොහොමද මේක මම නිකන් පැය ගාණක් වැය කරන අපරාධේ. ඒ වෙලාවට ඔයා හිතන්න මේක කවදා හරි හරියයි කියලා. අනිවාර්යයෙන්ම ඔයාට ඒක දවස කියන්න බෑ, අවුරුද්දක් දෙකක් සමහරට මාසයක් නැත්නම් අවුරුදු පහක් කවදා හරි ඔයාගේ channel එක grow up වෙනවා. ඒ හින්දා ඔයා දිගටම videos upload කරන්න. මම පෞද්ගලික අත්දැකීම ඒක කියන්නේ ඔයා හරියටම වෙලාවක් තියාගන්න videos දාන. ඔයා 6ට දානවනම් අනිවාර්යයෙන්ම 6ට එක දිගට දානන. ඔයාට සමහරට වැඩ දියෙන්න පුළුවන්.
ඒහින්දා කොහොමහරිවා ට්‍රයි ගන්න හවස හයට දානවන හයට දාගෙන යන්න එක දිගට දවසක් කර දවසක් හෝ දවසක් දවසගාන හෝ සතිය ගානේ වදානවාගේ ටයිම් ලයින්න කදාන ඒ විදිර දාන්න සාමාන්‍ය වීඩියෝස් දාන්න හොඳ මිලාව තමයි හවස හය හත්ත මොහොදතෝට ඔෆිසරි දෙන ඊට අමතරව දවල් දොලහට වගේ ලංච් ටයිම්මට අනිවාරයම ෆෝන් එකත්තර අරගෙන බලන ඉතින් ඔය ටයිම් තම වීඩියෝස් දාන්න හොඳම ටයිම් ඊට අමතරවාට රෑඩ දාන්න ගුව නයිට ටයිම් දිට යස් කරන කටියට එතකොටත් පොඩි චාන්සයක් තියෙන ඉතින් ඔය ටික තමයි YouTube එක සම්බන්ධ සරල කියන්න තියන්නේ අනිත් එක කවදක්කත් වීඩියෝස් කාගෙන් හරි උස්සලා දාන්න එපා ඔයා දාන එක වැඩක් නෑ channel එකක් ටික කාලයක් යද්දි බෑන් වෙනවා අඩුම තරමේ මියුසික් එකක්වත් දාන්න එපා NCS කියලා YouTube search කරන්න ඒගොල්ලන්ගේ මියුසික් දාන වීඩියෝස් වලට copyright ප්‍රශ්න නෑ ඔබ දන්නවා රැට්ටගේ channel එක disable වුණා copyright ප්‍රශ්නයක් ඉඳලා මියුසික් සම්බන්ධව එක දිගට copyright ප්‍රශ්න આવીත් ඒන මියුසික් වල ඉඳන්ම ඔයා හොඳට කියා කර ඔයාගේ ඔරිජිනල් කන්ටෙන්ට් ඔයාට පුළුවන් ඕනම දෙයක් YouTube එකට ගලලා දාන්න ඒ වගේම තව කියන්න තියෙන ඉතින් ප්‍රධානතම දේ අනිත් කට්ටියගේ දේවල් කොපි කරලා දාන්න එපා උස්සලා දාන්න එපා වීඩියෝස් තවන්න පුළුවන් මොනවාද ඒ දේ අනිවාර්යයෙන්ම ගන්න ඔයාට දවසක ගොඩ එන්න පුළුවන් ඒ වගේම views subscribers ගන්න හොඳම ක්‍රමය තමයි ඔයා ඔයාගේ links YouTube links Facebook WhatsApp ඒ වගේම Instagram කියන platform වල share කරන්න ඒතකොට අනිවාර්යයෙන්ම views එනවා තම්නේල් එකත් එක්ක තම්නේල් එකේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරලා ඒක උඩින් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ඒ කියන්නේ Facebook එකේ දානවා කියනකොට වීඩියෝ එක සම්බන්ධ ෆොටෝ එක දැම්මා උඩින් දැම්මා වීඩියෝ එකේ link එක මෙන්න ගිහින් බලන්න මොකක් හරි විදිහට දාන්න එතකොට අනිවාර්යයෙන්ම 150% විතර ප්‍රතිශතයක් තියෙනවා දැන් 100ක් බැලුවොත් අනිවාර්යයෙන්ම 40ක් නැත්තම් 50ක් ඔය වීඩියෝ බලන අනිත් එක සබ් කවදාකවත් කට්ටියගේ සබ්ස්ක්‍රයිබර්ස් ඉංගා ගන්න යන්නේවා මොකද වැඩක් නැහැ එහෙම ගන්න සබ්ස්ක්‍රයිබර්ස් මොකද ඔයාලා වීඩියෝස් බලන්නේ අන්තිමනවට views උත් නැහැ සබ්ස්ක්‍රයිබර්ස් ගත්තට වැඩක් නැහැ ඒ විදිහට ගන්නන්න එපා මං කියන්නේ කවුරු හරි ඔයාගේ channel එකට ආවිල subscribe කරන විදිහට ඔයාගේ channel එක හදලා තියාගන්න එතකොට ඔයාලා මේ subscriber ඔයාගේ videos බලලා තමයි ඔයාගේ channel එක subscribe කරේ ඒ ඉන්න කවදාකවත් ඔයාගේ channel එකට views අඩු වෙන්නේ නැහැ subscribers අඩු වෙන්නේ නැහැ අනිත් එක videos දාලා නවත්තන්න එපා දැන් මගේ channel එකුනේ එක මම videos දාලා නවත්තුව ටික කාලයක් මම job එකක් කරපු ඉඳන් එතකොට ඔයාගේ channel එක reach වෙන්නේ නැහැ කට්ටියට එතකොට ගොඩක් අමාරුයි ඒක ආපහු හදලා ගන්න ඒ ඉන්න දිගටම videos දාගෙන යන්න කිසි ප්‍රශ්න නැතුව කවදාකවත් ඔයාගේ motivation එක නැති කරගන්නවා වැඩි අතරින්නවා අනිවාර්යයෙන්ම ගේමක් ගහන්න පුළුවන් ඒ හින්දා ඕගොල්ලෝ හැමෝටම සුබ පතනවා YouTube කරන්න ඉන්න සහකරන කට්ටියට සාර්ථක වෙන්න කියලා ඉතින් මේ වීඩියෝ එක බලද්දී ගොඩක් ස්තුතියි යාළුවන්ට බාන්න මේ වීඩියෝ ෂෙයා කරන්න ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඒ වගේම මගේ WhatsApp numbers තියෙනවා ඕගොල්ලන්ට පුළුවන් ඒවට WhatsApp කරන්න WhatsApp කරලා ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න ඕනම දෙයක් අහන්න මම පුළුවන් විදියට උදව් කරනවා ඉතින් මේ වීඩියෝ එක අපි අද මෙතන ඉන්නවත්තන වීඩියෝ එක බලද්දී ගොඩක් ස්තුතියි අපි නැවතත් මේ වගේ වීඩියෝ ගිහම peace